අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත නරචෝලේ අක්‍රීය ඌ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 160ක් ජාතික විදුලි බල පද්ධතියට අද විදුලිය කපනවාද නැද්ද තීරණය පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම කියයි දින 127කට පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 16 සීමාව ඉක්මවයි. ඊයේ දිනට කොවිඩ් රෝගීන් 1056ක් ගත වූ දින 7ට රෝගීන් 6000ක්. මාරවිල ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියක් කොරෝනාවට බිලි වෙයි. ඊයේ දිනෙත් මරණ 20ක් වයස අවුරුදු 30ට අඩු 30 දෙනෙක් ඒ අතර. දුම්රිය සේවකයන් රැසකට කොවිඩ්. අද උදෑසන පමණක් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු කරයි. බීජින් ශීත ඔලිම්පික් කුලෙල ආරම්භ වීමටත් පෙර ජෛව බුබුලෙන් කොවිඩ් ආසාදිතින් 34ක් සෑම පුද්ගලයෙකුටම බිම් අඟලක් දෙන්න සූදානම් වන සජිත් විධායක බලයට වඩා මහ පරිමාණ වීමෝල් හිමියන්ගේ බලය වැඩි ටිල්වින් කියයි බන්දුල 75ට පොල් දෙන්න යයි දිනෙන් දින ඉහළ යන පොහොර මිල දැන් දේශීය පුවා බොහෝ දිනා බලාපොරොත්තු වූ නොරොච්චෝලේ අද යලි සක්‍රිය වුණා මෙගාවොට් 300ක ධාරිතාවෙන් මෙගාවොට් 160ක ප්‍රමාණයක් අද ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණා ඉදිරි මෙගාවොට් ප්‍රමාණයද ඉදිරි දිනවල ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි නොරොච්චෝලෙන් මෙගාවොට් 160ක් ලැබුණද විදුලි කප්පාදුව පිළිබඳව අද දින යලි සාකච්ඡා කිරීමට නියමිතයි මෙම සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පසුගිය දිනවල පැවති ඉන්ධන අර්බුදයේ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජන නියන්ත්‍රයක් අක්‍රිය වුණා. ඒ හේතුවෙන් මෙගවොට් 300ක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී තිබුණා. නොරොච්චෝලේ ලක්විජේ බලාගාරයේ අක්‍රියව පැවති මෙගවොට් 300ක විදුලි ජන නියන්ත්‍රයෙන් මෙගවොට් 160ක ප්‍රමාණයක් අද සිට ජාතික විදුලි පද්ධතියට එක් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ අතර විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අද දිනේදී යලි සමාලෝචනයක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා අපකල විමසීමකදී සඳහන් කළේ පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා කර විදුලි කප්පාදුවක් සිදු කරනවාද නැද්ද යන සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන බවයි. දෛනික විදුලි උත්පාදන කටයුතු සැලකිල්ලට ගනිමින් පසුගිය 27 වෙනිදා සිට අද දිනේ දක්වා විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට පෙර දැනුම් දී තිබුණා. මේ වන විට විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඍජුවම වෙලදී ගැනීමට කටයුතු කරන බවයි විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ පැවසුවේ එමෙන්ම පවතින අර්බුදය උග්‍ර වූ හොත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ සූදානමක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා දින 127කට පසු දෛනික කොවිඩ් රෝගීන් 1000 සීමාව ඉක්මවා ඊයේ දින වාර්තා වුණා. එලෙස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1056ක්. මේ අතර මාරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11ක දැරියක් කොවිඩ් වෛරසය ආසාදිනේ වී මියගොස් තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දින 127කට පසුව දෛනික කොවිඩ් රෝගීන් 1000 ඉක්මවා ඊයේ දින වාර්තා වුණා. ඒ රෝගීන් 1056 දෙනෙකු ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලින් දෙදෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ සතියක කාලය තුළදී මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 6636 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පසුගිය සතිය හා සැසඳීමේදී එය 19%ක වැඩිවීමක් බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 610103ක් ලෙසයි. නාත්තනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11ක දැරියක් කොවිඩ් වෛරසය ආසාදනේ වී මියගොස් තිබෙනවා. ඒ මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදී දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගී පෙන්නුම් කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න රෝහලට රැගෙන යන්න රැගෙන ගිහිල්ලා වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව පමණමයි නිවස්කද ප්‍රතිකාර කරන්න ඕන. මේ මාරවිල දරුවත් අපිට දැන් ලැබෙන්නේ මම හිතන්නේ රෝහලට ඇතුළත් කරලා එක දිනක් ඇතුළත ඒ දරුවා
කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 20ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී. මියගිය පුත්කලින් අතර වයස අවුරුදු 30ට වඩා අඩු පුත්කලින් 3 දිනකට වන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ඒ අනුව ගත වූ සතියක කාලය තුලදී මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 121ක්. එය පසුගිය සතිය හා සැසඳීමේදී 133.3ක වැඩිවීමක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15420 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි දන්නවා මේ මොහොත වන විට රටේ ආසාදිතයන්ගෙන් අතිබහුතරයක් ඔමික්‍රෝන් ආසාදිතයන් කියලා. ඒ වගේම ඉතා සුළු ප්‍රතිශතයක් හෝ ඩෙල්ටා රෝගීන්ද ඉන්න පුළුවන්. කෙසේ නමුත් මේ රෝගීන් අතර මිය යන සංඛ්‍යාව පැහැදිලිවම ඔමික්‍රෝන්ද ඩෙල්ටා කියලා වෙන් කිරීමට වෙහෙසනවාට වඩා වැදගත් වන්නේ ඔමික්‍රෝන් රෝගය සාමාන්‍යයෙන් බරපතල නොවන රෝගයක් හැටියට සමහර විට ප්‍රකාශ වුණත් දුර්වල පුද්ගලයෙකුට මේක ශරීරගත වුණොත් ඔවුන්ට සංකූලතා ඇතිවන්නත් මිය යන්නටත් තියෙන ඉඩ ඉතා වැඩි. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ බූස්ටර් එන්නත ලබා දීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. මේ වන විට ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 373 ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් අවදානම හමුවේ වුවත් බීජින් ශීත ඔලිම්පික් උළෙල ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් මේ වන විටත් ජෛව බුබුල තුළින් කොවිඩ් රෝගීන් 34ක් හමු වූ බවයි වාර්තා වන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඊයේ දිනේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 373 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ගෝලීය මරණ සංඛ්‍යාවද ලක්ෂ 56කට අධික බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාවේ දෛනික නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 121,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. එය ජනවාරි මාසයේ ආරම්භයේදී වාර්තා වූ කොවිඩ් රෝගීන් මෙන් 8 ගුණයක් බවයි වාර්තා වන්නේ. ඊට හේතුව වේගෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. බීජින් හි ශීත ඔලිම්පික් උළෙල සිකුරාදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සියලු දෙනා මේ වන විට ජෛව බුබුලක් තුළ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් අතරින් නව කොවිඩ් ආසාදිතයින් 34ක් ද වාර්තා වී තිබෙනවා. තරඟ සඳහා සහභාගී වන කොවිඩ් වෛරසය ආසාදනය වූ ඕනෑම අයෙකු හුදකලා කරන බවයි වාර්තා වන්නේ. නමුත් අදාළ නිරෝධායන කාල සීමාවෙන් පසු පැය 24ක් තුළ කොවිඩ් ඍණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල දෙකක් ලැබීමෙන් පමණක් තරඟ කිරීමට අවසර දෙන බවද වාර්තා වනවා. දුම්රිය නියාමක වරුන් කිහිප දිනකට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කිසිදු දැනුම් දීමකින් තොරව දුම්රිය ගමන් වාර අවලංගු කිරීම නිසා මගින් අද අපහසුතාවයට පත් වුණා. බොහෝ අවස්ථාවල සිදුවන දුම්රිය ප්‍රමාදයට ජනතාවගෙන් එල්ලවන්නේ බරපතල චෝදනාවක්. අපේ රටේ දුම්රිය ප්‍රමාදය කියන්නේ ඉතාම සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙලා කෙනෙක් හැමදාම පරක්කු වෙනවා නම් බොහෝ විට භාවිත කරන උපහරණයක් තමයි අපේ රටේ කෝච්චි වගේ කියන එක. නිසි වෙලාවට දුම්රිය නොපැමිණීම වගේම නියමිත වෙලාවට දුම්රිය ගමන් වාර අවසන් නොවීම නිසා දෛනිකව ජනතාව විශාල අපහසුතාවයකට පත්වනවා. ඒ අතරින් ඇතැම් කාර්යාල දුම්රිය නම් නිසි පරිදි ගමන් කරන බවත් සඳහන් කළ යුතුයි. මේ අතර අද දවසේ සිදු වූ දුම්රිය ප්‍රමාදයක් පිළිබඳ ජනතාව සිය නොසතුට පළ කළේ මෙලෙසේ. ඉතින් පරක් වෙනවා යන්න. අනේ මන්ද ඉන්නේ මොනවා කරන්න හදන දේ අපිට නම් තේරෙන්නේ නැහැ ඉතින්. අහිංසක මිනිස්සු ගැන හිතන්න ඕන කවුරුත්. චාටරනේ ගන්නේ. මේ පොඩක් බලලිවර්ලා මේ මිනිස්සු ගැන පොඩක් හිතන්න ඕනේ නේද? මේ පොඩි මිනිහනේ මේ කෝච්චි යන්නේ. බස් එක යන්නේ පොඩි මිනිහනේ. ඒ දවස් කර කර ඉන්නවා යනවා කියලා. තාම නැහැ ඉතින්. දැන් පැය භාගයක් විතර අපි මෙතන. පේනවනේ දැන් මිනිස්සුන්ට කරගන්න දෙයක් නැද්ද? මිනිස්සු බැන බැන ඉන්නේ. ගා කාලා පරක් වුණා. අද කෝච්චි අඩු. 6:20 ක නැහැ. කලමනාකරණයේ නිසි ප්‍රතිපිටියක් නෝ මේ තිකමින් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අඩපණ විදිය තමයි යන්නේ එච්චර. රජයේ හැටියට තමයි වැඩ කරන්නේ ඔක්කොම. රජයේ සේවයක් කරන්න පාලනයක් නැහනේ. ඈ පිස්සු ටිකක් නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. පිස්සෝ පාර්ලිමේන්තුව කරනකොට ඉතින් මේ හැම දෙයක්ම අකර්මණ්‍ය වෙනවා. දුප්පතාගේ ඡන්දෙන් ගිහලා දුප්පතට ගහනවා ඒක වෙන්නේ.
අද උදැසන සිදු වූ මෙම දුම්රිය ප්‍රමාදය සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කළා. දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු කිරීමට සිදු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේ. රට තුල දැඩි රසායනික පොහොර හිඟයක් පවතිනවා. තීන රසායනික පොහොර ටිකත් ගිනි කනන්. ඩොලර් අර්බුදයක් එක්ක පොහොර ගේන්න වසරකට වැය කරන මුදලත් ඉහළ ගිහින්. අපේ රටේ විතරක් නෙවෙයි ලෝක වෙළඳපළෙත් යූරියා මිල පවා 26%කින් වැඩි වෙලා. අපේ රටේ වගා කරන ගොයම් පැලේට කැරට් බෝංචි වගේ එළවලු භෝගවලට මෙන්ම විසිතුරු මල් වගාවට පවා පොහොර අත්‍යවශ්‍ය කෘෂි ද්‍රව්‍යයක්. මේ සඳහා වැඩිපුරම භාවිතා කරන්නේ රසායනික පොහොර. ඒ ඉහළ ආර්ථික වාසි අත්කර ගැනීමේ අරමුණින්. මේ අතර කාබනික පොහොර භාවිතා කර වගා කරන ගොවීන්ද අපේ රටේ ඉන්නවා. රජයේ රසායනික පොහොර තහනමත් එක්ක අපේ රටේ සෑම ගොවියෙක්ටම කාබනික පොහොර භාවිතා කරලා වගා කරන්න සිද්ධ වුණා. දැන් රසායනික ගැසට් රිවර්ස් වෙලා තිබ්බත් හොයාගන්න රසායනික පොහොර රටේ හිඟයි. තියෙන පොහොරත් ගිනි ගණන්. වාර්ෂිකව රසායනික පොහොර මෙට්‍රික් ටොන් 1,60,000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරනවා. මීට වැය කරන මුදල රුපියල් බිලියන 56 ඉක්මා ඇති බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ. රටේ ඩොලර් අර්බුදත් එක්ක දැන් පොහොර ගෙන්වන්න කලින් වසරට වඩා වැඩි මුදලක් වැය කරන්න සිද්ධ වෙලා. භෝග වගාවන්ට වැඩිපුරම භාවිතා කරන යූරියා මිල පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වන විට 26%කින් ඉහළ ගොස් ඇති බවයි ජාත්‍යන්තර කෘෂි වෙබ් අඩවි පෙන්වා දෙන්නේ. ඒ අනුව යූරියා ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 850කට එහා මිලක් වාර්තා වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් 1,70,000කට අධික මුදලක් මේ සඳහා වැය කරන්න සිද්ධ වෙලා. අවසන් වරට මෙලෙස යූරියා ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 700කට වැඩි මිලක් වාර්තා කර ඇත්තේ 2012 වසරේ අප්‍රේල් සහ ජූනි කාලවලදී. ඉහළ ගිය පොහොර මිල පාලනය කිරීමට අවශ්‍ය වැඩිපිළිවෙල රජයේ පූර්ණ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ. පොහොර තනාවක් නැද? ඕනෑ කෙනෙකුට පොහොර ගෙන්නන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ජනතාවගේ ප්‍රශ්නේ තියෙන්නේ පොහොර මිල වැඩි කියන එක. මිල අඩු කරන වැඩපිළිවෙලත් ඉදිරියේදී මේ ආණ්ඩුවේ කටයුතු කරනවා. ලෝක වෙළඳපොලේ විශාල වශයෙන් පොහොර මිල වැඩි වුණා මේ කොවිඩ් එකත් එක්ක. ඉදිරි කාලෙදී පොහොර මිල අඩු වෙයි. ඒ වගේම කොයි ජනතාවට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් ඉහළ පොහොර ඉදිරි කාලෙදී රජයේ මැදිහත් වෙලා අපි ලබලා දෙන්න කටයුතු කරනවා. රසායනික පොහොර නැති නිසා රජෙන් දීපු කාබනික පොහොර දාලා වී වගා කරපු ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ කුඹුරවල ගොයම් වෙනුවට වැවුනේ තනකොළ කියලායි ගොවීන් පවසන්නේ. ඒත් නැතුව තමයි මේ තත්ත්වයට උදා වෙලා තියෙන්නේ. පොහොර තියුනම් මෙහෙම වෙන්නේ. මේවා තමයි අපිට ගොයමෙන් කපා ගන්න හම්බුනේ වෙලේ තියෙන්නේ මෙන්න මේ කුඩමැස්සයි කහපාට වෙච්ච ගොයින් වල් ගස් පමණයි. කෙරුවත් එහෙම ගොවිතැන් අද වෙන කලට පෙනේතිද ලැබුණ ප්‍රතිඵල එතුලින් හැමට. මෙරට කහවගාව තුලින් විශාල විදේශ විනිමයක් රටට ඉතිරි වී ඇති බවත් 2021 වසරේ කෘෂි අපනයන භෝග ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නා මෙනවිය පවසනවා. 2019 කහ ආනානේ නවත්වද්දී ලංකාවේ කහ අවශ්‍යතාවයෙන් 10%ක්වත් රට තුල නිෂ්පාදනය වුණේ නැහැ. නමුත් මේ වසර වෙන විට ලංකාවේ සියලුම අවශ්‍යතාවය කහ අතිරික්තයක් තියෙන මට්ටමට කහ වගාව ලංකාවේ සිදු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී 2021 වසරට වඩා වැඩි වෙයි කියලා. අවුරුදු 50ක ඉතිහාසයේ තුල අපනයන කෘෂි භෝග වලින් ලැබිච්ච වැඩිම වාර්තාගත විදේශ විනිමය ප්‍රමාණය මේ වසරේදී 2021 වසරේදී ලැබිලා තියෙනවා. රුපියල් මිලියන 1,02,000. රුපියල් මිලියන 50,000ක් පමණ දායකත්වය ලැබලා දෙලා තියෙන්නේ කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන වලින්. මේ අතර සතොසෙන් රුපියල් 75ක සහන මිලට පොල් දෙන්න ඇමති බන්දුල ගුණවර්ධන මහතා සූදානම් වෙනවා. අපි නිවිසුමකට අස්සම් කරනවා පොල් සංවර්ධන මණ්ඩලය සමග මේ වර්ෂයේ පුරාවටම ලොකු පොල් ගෙඩියක් සතොස මගින් උපරිම මිල රුපියල් 75කට අලෙවි කරනවා. එක පාරිභෝගිකයෙකුට පොල් ගෙඩි පහක් ලබා ගන්න පුළුවන්. පොල් ගෙඩි වශයෙන් ලබා ගන්න බැරි පාරිභෝගිකයන්ට ඉතාම ඉහළ ගුණත්වයෙන් යුක්ත අපනයන තත්වයේ තියෙන පොල් ගෙඩි දෙකක කිරි රුපියල් 150කට සතොසෙන් ලබා ගන්න පුළුවන්. පොල් ගෙඩි දෙකක කිරි රුපියල් 150යි පොල් ගෙඩිය රුපියල් 75යි උපරිම වශයෙන්. වෙනද පොලේ මිල අඩු වුණොත් අඩු කරනවා. වැඩි වුණොත් වැඩි කරන්නේ. මෙරට සෑම පුද්ගලයෙකුටම බිම් කොටසක අයිතිය හිමි විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිරප්පුණේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මේ රටේ සියලුම පුරවැසියන්ට
අඩුම ගානේ හැම පුරවැසියෙකුටම හැම පවුලකට තමන් ගේම කියලා භූමියක අයිතියක් තියෙන්නට ඕන. ඒ අයිතිය අපි ලබා දෙනවා. ඒ ඉඩමක අයිතිය අපි ලබා දෙනවා. ඒ ඉඩමක අයිතිය ලබා දෙන්නේ ප්‍රාග්ධනෙන් තමුන්නාන්සලා සවි බල ගන්නන්න. ඉඩම් කියන ප්‍රාග්ධන ශක්තිය ඔබලට ලබා දීලා ඔබලාට ජන සමාජයේ ප්‍රෞඪ ජන ජීවිතයක් ගත කරන්නට අපි අවස්ථාව උදා කරනවා. ඔබ සියලු දෙනා දන්නවද සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය ඉඩම් නොමැති කුලියට ඉන්න බද්දට ඉන්න ඒක ඒක තැන්වල ඇවිදමින් ජීවත් වෙන ඒ පවුල් වලට ඉඩම් ලබා දෙනවට සමහර දේශපාලන කුහකයෝ විරුද්ධයි. මොකද හේතුව? ඒ ඔල්ලන්ට තියෙන ඕන තරම් ඉඩ. මම ඔබතුමාලට කියන්න කැමතියි අපේ ලේ නහරවල ගමන් කරන හැම ලේ බිඳුවක් පාසාම අපේ ඇට මිදුළු වල තිබෙන්නේ පොදු ජන සේවයයි ජනතා සේවයයි රට ගොඩනැගීමයි. රටේ පහළම තලයේ සිට ඉහළම තලය දක්වා ભેදයකින් තොරව මිනිසා ජීවත් කරවීමයි. ආණ්ඩුව ඇතුලේ කතා කරන්න බැරි දූෂණ වංචා ගැන එළියට ගිහින් ජනතා වේදිකාව තුළ කතා කිරීමට සිටුව ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පසුපිල මන්ත්‍රීවරුන් කියන කතන්දර සහ වගකිව යුතු දේශපාලකයෝ කියන දේවල් එක තමයි අපිට කතා කරන්න වෙන්නේ. අපිට කතා කරන්න වේදිකාවක් නැත්නම් අපි වේදිකා ජනතා වේදිකාවයි තමයි කතා කරන්නේ. ආණ්ඩුව ඇතුලේ කතා කරන්න අමාරු නම් අපි එළියේ කතා කරනවා වංචාව දූෂණය පිළිබඳ. වංචාව දූෂණය පිළිබඳ කතිකාව විතරක් නෙමෙයි වංචාව දූෂණය ගැන කතා කරපු නිලධාරීන්ට රස්සා වහිමි මෙමින් තිබෙනවා. එයාට තර්ජන එල්ලෙමින් තිබෙනවා. සුදුළුණු වංචාව පිළිබඳ කතා කරපු පාරිභෝගික අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගට ප්‍රශ්න කරනවා. බොහෝ නිලධාරීන්ට ප්‍රශ්න කරමින් ඉන්නවා. මේ කාරණා රටක ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය බරපතල ගැටුමක් බවට පත් වෙමින් දිනනවා. රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ කතිකාව, ආර්ථික කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙමින් දිනනවා. පාරදෘශ්‍යභාවයකින් ඉහළ නිලතලවලට මිනිසු පත් කරනවායි කියලා කිව්ව ආණ්ඩුව අද වෙනකොට තමන්ගේ ගජමිතුරන් ඉහළ මේ තානාන්තරවලට පත් කරාට පස්සේ කොච්චර කනගාටුදායක ආර්ථික කළමනාකරණය ජාත්‍යන්තර සම්බන්ධතාවල බරපතල ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙනවා. වර්තමානයේ සහල් මිල තීරණය කරන්නේ රටේ විධායකයේ නොව මහා පරිමාණ සහල් මුවල් හිමියන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. අපට දෙන්න අපි කරන්නම් කියන කතාවට ඊට පස්සේ බලය දෙන්න ඕනේ නැහැ කාටවත්. අපේ ආණ්ඩුවක් ආම මොකද්ද පොර ටික නිකන් දෙනවා කියලා කිව්වා. අද වෙලා තියෙන මොකද්ද පොර මිටියක් රුපියල් 18000 20000 නේ ඒ ගන්න ගිහින් තියෙන්නේ. අපේ රටේ බඩු මිල දිනපතා ඉහළ යනවා. ඒක අපිට දරා ගන්න මොර ප්‍රශ්නයක්. අද මිලක් හොයාගන්න බෑ. දින්නක් පතා සතිය පතා මිල වැඩි වෙනවා. කඩේට ගිහලා අද බඩු අහලා හෙට යනකොට හෙට මිල වැඩි වෙනවා. දැන් අපිට මිල පාලනයක් තියෙනවද? මිල පාලනයක් නැහැ. අපේ රටේ හාල් මිල තීන්දු කරන්නේ කවුද? වගා කරන ඕගොල්ලෝ ගුරු ජනතාව වෙච්ච නැහැ. නැත්තම් කඩේ අපිට හාල් විකුණන මුදලාලිද? එයාත් නේ. කවුද තීන්දු කරන්නේ? මහා පරිමාණ හාල් මෝල්කාරයෝ තුන් දෙනෙක්. දෙන්නෙක්ම පොළොන්නරුවේ. අනිත් එක කොහෙද? මහදල දිස්ත්‍රික්කේ. ওই තුන්දෙනා තමයි හාල් මිල තීන්දු ගන්න. විධායක ජනාධිපතිගෙන් වැඩක් නැහැ. විධායක බලේ වැඩක් නැහැ. ඩඩ්ලිගේ බලයට යටයි විධායක බලය නේ. ඩඩ්ලි තමයි තීන්දු කරන්නේ හාල් මිල කියද කියලා. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.